අයිපොහ එගලන්ත කන්නා එමසමඟ තරග දෙකින් සමන්ත ටෙස්තන ගාවලිය එළමනි දාහතරවදාා ආරම්භවීමට මේ වනවිටත් සියලු කටයතු සූදානම්ම පෝතිනවා. ඒ සඳහා ක්‍රීඩාගන ශ්‍රී ලංකා සංචිතයද මේවනවිට නම්කර හසන්. කෙසේ වෙතත් පසුගේදා නිමමාාව දකුණෝ අපප්‍රිකාව සමඟ ටෙස්තන ගාවලියේද ශ්‍ර ලංකා කණ්ඩයමේ ක්‍රේඩකින් හද දෙන කායිබාදවට ලක්ුණ එ හතරින් තිනේශ චන්ධිමාල් සුරංග ලක්මල් හා ලහිරු කුමාරෑන ක්‍රිඩකයින් මේ වන විටත් හම පුහුණුවීම් ආරම්භ කර තිබිම විශේෂත්ය. සෙසු ක්‍රීඩකන් වෙනුවට අලුතින් ක්‍රඩකින් පස් දෙනෙක් සංචිතය සඳහා නම්කර තිබෙනවා. මේ සඳහා ක්‍රීඩකීන් හත්දෙනෙකුගේ නම් යෝජනාවී තිබනත් අවිෂ්ක ප්‍රනාාන්දු හා අශාන් ප්‍රියන්ජන් සංචිතය සඳහා ඇතුළත්වී නැහ. සංචිතයට අලුතින් එෙක්කු ක්‍රීඩකීන් වන්නේ ඇංජිලෝමැතිුස් ලක්ෂාන් සඳකන් පෝෂෙන්න් සිිල්වා ්‍රමේෂ් මෙන්න්ඩිස්සාහ නුවන් ප්‍රදීප්යන ක්‍රීඩකින්. ඒන දක්ුණ ෝප්‍රිකාුණු සංචාරයේදී ආභාතයන්ට ලක් වු දනංජද සිල්වා හා කසුන් රාජිත, එංගලන්ත තරගාාවලී සඳහා එක් නෝනු ඇති. ලංකා ප්‍රරිමේල්ලික් තරගාවලිය අතුරතුරදී ආබාධයන්ට ලක්කු ඕෂද ප්‍රනාාන්දු ද එංගලන්ත තරගාවලිය සඳහා ක්‍රඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා. එගලතඩයි මහා පැවැත්වීමට නීමත ටෙස් තරගාාවලිය ලෝක ූරතාව යටතේ පැවැත්වන තරගාවලිය. එම නිසා අදකින් බහුල ක්‍රඩකින් ක්‍රඩා කිීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසිය.මිනිසා දකුණුව අපප්‍රිකානු සංචාරේදී අසාර්ථක වුවත්න් කුසල් මෙෙන්න්ලස්ත එගලන්ත තරඟගාවලිය ක්‍රඩා කිීම ශ්‍රී ලංකාට විශාල වාසියක් පීම පුළුවන් සේවෙ ත් දක්ුණ අපපිරන රඟගාවලියේද සාර්ථක වහ නායක දිමුත් කවරුණනා රත්න්න හා කුසල් ජනිත් පෙරේර මෙම තරඟාාවලියේ දීද ආරමක පිතිකරුවන් ලෙස කිඩා කිරීමට නීීමතයි. ඔබ හිතන විර ශ්‍ර ලංකා එංගලන්ත පළමු තරඟගයටට ක්‍රිඩා කරන්න හොම එකොහක් කවද. ඔබේ අදහස අපට කමෙන්ට් කරන්න තිනදදි අලත්ව ක්‍රිකට් ලෝක ොරතුර ැනගන්න අදම චල්ලේ බස්ක්‍රයිබ් කරන්න.